පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදහත්යාණන්ගේද නාමෙන් ආමෙන් අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියාණන්ගේ ප්‍රේමයත් සුදහත්යාණන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා සහෝදර සහෝදරීනි අද සාමාන්‍ය සමයේ දෙවෙනි සතියේ අඟහරු ආදා දින වලදී අපි සුදු අන්තෝනි මුනිතුමාගේ නාමයට ගෞරව කරනවා බාරහර වෙනවා වගේම බාරහාර ඔප්පු කරනවා සුදු අන්තෝනි මුනිතුමන්ගේ මැදහත්කම තුල දෙවියන් වහන්සේගේ වරප්‍රසාද අයදින්නට සුදු සභාවේ ජනතාව සැදී පැහැදී සිටිනවා එනිසා මේ සියලු දේ මතක් කරගෙන මේ දිව්‍ය පූජාවට සහභාගි වී දේව වරප්‍රසාදය අයිති කරගන්නට මේ සෑම දේ තුලින්ම ලැබෙන්නේ දේව වරප්‍රසාදය බව ඒ වගේම ලැබෙන දේ දෙවියන් වහන්සේගෙන් බව ඊටම ශුද්ධවන්තව ඇදහිල්ලෙන් යුතුව ප්‍රඥාවන්තව දැනගන්නට අවශ්‍ය වරප්‍රසාදය අපි මේ දිව්‍ය පූජාවේදී අයද සිටිමු අපාතින් සිඳුන වැරදිවලට සුළු මොහොතක් නිශ්ශබ්ද වී සමාව අයද සිටිමු සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදර වරුනි ඔබටද මා පව් කළ බව කියමි සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය එහෙයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යා මරියතුමියද සියලු සුර දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් අවනත වේලා සිටිමි සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේ කරාපගෙන යනසේක්වා ආමෙන් ස්වාමිනී කරුණා කළමැනව ක්‍රිස්තුනි කරුණා කළමැනව ස්වාමිනී කරුණා කළමැනව අපි යාඥා කරමු ස්වර්ගයට සහ පොළවට අධිපති දෙවි ස්වාමිනී මෙලොව මවා සුරකින පියාණනි ඔබ වහන්සේගේ මහෝත්තම භාවයේ පසසන ජනතාව ඔබ වහන්සේට කරන අවනත අයදීමන සමන් යොමු කළ මැනව අපගේ ජීවිත කාලය තුලදීම ලොවේ සියලු ජනතාව සාමයෙන් පුරවාලුව මැනව මේකි දේව බහා සුදහත්මයන්න් සමග සදාකල් ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා ආමෙන් පළමුවන කියවීම හේබ්‍රවරුන්ට ලියන ලද හසුනෙන් ගත් කොටසකි මන්ද ඔබගේ සේවේද ඔබ සදහැවතුන්ට කළා වූ කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන් වූ ප්‍රේමයද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක එහෙත් ඔබ එකිනෙකා අග දක්වාම බලාපොරොත්තු මුදුන්පත් වන තෙක් එම උද්‍යෝගයේ පෙන්වනවාට අපි ආශාවෙමු තවද ඔබ අලස නොවි ඇදහිමෙන් හා ශාන්තියෙන් හා යුතුව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාවය මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේම නාමයෙන් දිවුරමින් සැබවින්ම නුඹට අතිශයෙන් ආශිර්වාද කරන්නෙමි නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි වර්ධනය කරන්නෙමි වදාළසේක එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබාගත්තේය බෙහෙවින්ම මිනිසයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකේනි එමෙන්ම දිව්‍යන් වහන්සේ පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරුමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස දිවුරුමකින් එය සහතික කළසේක මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුවද දිවුරීමද යන කරුණු දෙකක් ඇත ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කර ගැනීමට ආරක්ෂාව සොයා පැමිණෙන අපට මහත් ධෛර්යයක් ලැබී ඇත
අප සතු මේ බලාපොරොත්තුව අපට නැංගූරමක් වැනිය. එය සුරක්ෂිතය, ස්ථීරය. එය වනාහි දේව මාලිගාවේ තිරෙන් ඇතුළට සුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුවය. ජේසුස් වහන්සේ මෙල්කිසදෙත්ගේ පූජක පිළිවෙල අනුව සදහටම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමීකු වශයෙන් එතනට පිවිසි සේක. දෙවාක්කේසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර. සමිදානෝ සිය ගිවිසුම කිසි කලක අමතකරනු කරන සේක. සමිදානෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක. සමිදුන්ට පසසන්න. සමිදුන් පසසන්න. දැහැමියන්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් සමිදුන්ට ස්තුති කරන්නෙමි. සමිදුන්ගේ ක්‍රියා කොපමණ උදාරද, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා තේරුම් ගැනීමට උත්සාහ කරති. ඔබගේ පිළිතුර. සමිදානෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක. එතුමානෝ සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නොහරින සේක. සමිදානෝ දයාවන්තය, සානුකම්පිතය. එතුමානෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමානෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක. ඔබගේ පිළිතුර. සමිදානෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක. එතුමානෝ සිය සෙනග මුදාලූ සේක. සිය ගිවිසුම සදහටම පිහිට වූ සේක. එතුමන්ගේ නාමය ශුද්ධය. එතුමන්ගේ නාමය සුවිශුද්ධය, ගරුගාම්භීරය. එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නීය. ඔබගේ පිළිතුර. සමිදානෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක. සුපුවත් ජයනද. සමිදානෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේදී මෙන් සිත් වඩන සේක. ආලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. විශේෂක මාතුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. තවද උන්වහන්සේ සබත් දිනේදී වෙල්ලෑයක් මැදින් වඩින විට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා ගියහ. පරිසිවරු ඒ දැක බලන්න මොවුන් සබත් දිනේ නොකටයුත්තක් කරන්නේ මක් නිසාදැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් දාවිත් රජ තමාටද සිය පිරිවරටද කෑමට කිසිවක් නැති බව දැක බඩගිනි වූ කල කළදේ, එනම් අභියාතර් නායක පූජකව සිටියදී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිසන් කිසිවෙකු නොකෑ යුතු පිදුරු ටිකා සිය පිරිවරට දුන් බව ඔබ කවදාවත් කියවා නැද්දැයි ඇසූසේක. උන්වහන්සේ උන්ට කතා කොට සබත් දිනේ පිහිටවන ලද්දේ මිනිසා උදේසාය. මිනිසා සබත උදේසා නොවේ. එහෙයින් මනුෂ්‍ය පුත්‍රයානෝ සබත් දිනේට පවා අධිපතියානෝයි වදාළසේක. සුවිශේෂක වාක්‍යයේ ක්‍රිස්තුනිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද අපි අහුන්කන් දුන්න සුදෝ මාතුමාගේ සුවිශේෂී කොටසක්. සබත් දවසක සියලු කටයුතු කිරීම තහනම් කරලා තියෙන වෙලාවේ ජුදා නීති අනුව මේ කටයුතු සියල්ල තහනම් කරලා මිනිස්සුන්ට වැඩ කිරීම
රෝගී එක්සුව කිරීම මල කෙනෙක්ව වැළලීම වගේ නොකරම් බැරි දේවල් පවා දහනම් කරලා තියෙන දවසක ජේසුගේ ගෝලයෝ සමග ජේසු යනවා කොහේ හරි ගමනක්. මෙහෙම යද්දි ආදර සහෝදර සහෝදරින් මේ ගෝල පිරිසට අපි දන්නවා ගෝලයෝ එදිනෙදා වේල හොයාගත්තේ උන්ගේ ජීවිකාව උන් අත්හැරලා ඉවරලා ජීවන මාර්ගය උන්ට ආදායම් ලැබෙන මාර්ගය උන්ගේ වත් පොහොසත්කම් ඔක්කොම අත්හැරලා තමයි ඔවුන් ජේසු පස්සේ එන්න පටන් ගත්තේ. මේ නිසා ඔවුන්ට ගොඩාක් අගහිඟකම් තිබුණා. අගහිඟකම් කෙව්වහම එදිනෙදා කෑම වේල හොයාගන්න පවා ලොකු උත්සාහයක් දරලා තමයි ජේසුත් එක්ක යන ගමනේදී ඔවුන් මේ කටයුතු කරේ. මේ නිසාම ඔවුන්ට සමහර විට නොකා නොබී ඉන්න ඇති. එතකොට මේ යන ගමනේදී ඔවුන්ට හදිසි මගදී බඩගිනි ඇති වෙනවා. මේ නිසා යද්දි වෙල්යායක් මැදින් ගමන් කරනවා. මේ වෙල්යායේ තියෙනවා කරල්. එතකොට ඒ කරල් වලින් පවා ඔවුන්ගේ කුස පුරවගෙන බඩගින්න නිවා ගන්න උත්සාහ කරනවා. මේක දැක්ක පරිසවරු උන්වහන්සේට චෝදනා කරනවා, ඔබ වහන්සේගේ ගෝලයෝ පිරිස මේ සබත් දිනේදී නොකළ යුතු වැඩක් මේ චූටි වැඩක් කෙරුවා. ඒ වගේම තමයි මේ වෙල්යායක් මැදින් යද්දි මේ අස්වැන්න නෙලීම තහනම් මේ අස්වැන්න නෙලීමක් ඔවුන් කරේ. එතකොට සබත් දිනේදී සබත් නීතිය කඩලා ඉවරලා ඔබ වහන්සේ බලාගෙන ඉන්නදී මේ මිනිස්සු මේ වැරදි වැරද්ද දෙවියන් වහන්සේට විරුද්ධව වැඩක් කරා. ඒ නිසා ඔබ වහන්සේ ඒකට වචනයක්වත් කියන්නේ නැද්ද? මොනවද ඒකට කියන උත්තරය දෙන උත්තරය මොකද්ද කියලා අහනවා. එතකොට ආදර සහෝදර සහෝදරිනි මේ වගේ නීති රීතීන් ගොඩක් තිබුණා. මිනිස්සුන්ගේ යහපත සලසා දෙන්නට උවමනා අවස්ථාවේදී ඒ සලසා දෙන්නා වූ යහපත වළක්වන්නා වූ සබත් දිනේ තිබෙන්නා වූ නීති තිබුණා. ඒවාට විරුද්ධව ජේසු සටන් කරා. ඒවා මේ නිෂ්ප්‍රභා කරන්න ශුන්‍ය කරන්න කටයුතු කරා. ඒ එක් අවස්ථාවක් තමයි මේක. එතකොට ආදර සහෝදර සහෝදරනි අපි දන්නවා සුදෝ සභාවේ නීති රීති ගොඩාක් තියෙනවා. සුදෝ සභාවේ යම්කිසි පවුලක හරි පාසලක හරි ආයතනයක හරි සුදෝ සභාව තුල හරි යම්කිසි නීතියක් මේ යම්කිසි ඒ වගේ මේ සංස්ථාවක් සටහනක් ඒ වගේම තමයි පිළිවෙලක් තිබුණොතින් තමයි එහි පැවැත්ම ඇති වෙන්නේ. ඒ වගේම තමයි ඇතිකලා ගත්තා වූ පැවැත්ම ඉදිරියට ගලන්නට ඉදිරියට අරගෙන යන්නට පුළුවන්කම ඇති වෙන්නේ. එතකොට ගෙදරක නීතියක් මේ නැතුව ඔහේ නිකන් වල් බූරුව වගේ වැඩ කරන්න පටන් ගන්නවා නම් තාත්තා අම්මා එහෙම නැත්නම් දරුවෝ එහෙම නැත්නම් දෙමව්පියෝ වැඩ කරන්න ගියොතින් ඒ ගෙදරට වැඩිය පැවැත්මක් නැහැ. ගොඩක් ගෙවල් වල අද පැවැත්මක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. පවුල් වල පැවැත්මක් නැතුව ගිහිල්ලා තියෙන්නේ. නීතියක් නැහැ, දඬුවමක් නැහැ, ඒ වගේම තමයි සැලැස්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ, යම්කිසි අරමුණක් නැහැ. ආදර සහෝදර සහෝදරනි ජීවත් වෙන නිසා ඔහේ ජීවත් වෙනවා. සමහර අය ජීවත් වෙන්නේ ආදර සහෝදර සහෝදරිනි අරමුණක් නැහැ, ජොලි කරන්නට තමයි ජීවත් වෙන්නේ. එහෙම වුණොත් එහෙම ඒකට ටික කාලීන සන්තෝෂයක් ජීවිතයට එනවා. නමුත් ඒ සන්තෝෂය වැඩි කල් යන ඉස්සෙල්ලා මැරිලා ගිහිල්ලා ඉරලා මුළු පවුලම විනාශ වෙනවා. ඒක තමයි ගොඩාක් අපේ රටටත් වෙලා තියෙන ආදර සහෝදර සමඟ. මිනිස්සුන්ගේ ජීවිතය තුළ නිකන් ජොලි කරන්නයි ජීවත් වෙන්නේ වගේ තත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. ඒවට තමයි අත්දැකීම් තියෙන්නේ. අපිට ඇහෙන්නේ දකින්නට ලැබෙන්නේ ඒ වගේ. නිකන් අද විතරයි ජීවත් වෙන්නේ වගේ. අපි අද විතරක් නෙමෙයි. මැරෙන්න ලේසි ආදර සහෝදර සහෝදරින් ජීවත් වෙන්නට අමාරුයි. ඒ නිසා අමාරු දේ කරන්නටයි දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්ටම ආරාධනාවක් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ සුදෝ සභාවේ දැන් සමහර විට මේ කතන්දරයේ මේ අද අපි අහුන් කඳුන්න සුදෝ සුවිශේෂයේ තීරණය කරන්න පුළුවන් තව මිනිහෙක්ට පරීක්ෂාවක් එන්න පුළුවන්. ජේසු නීති දානවට අකමැති. ඒ නිසා සමහර වෙලාවට සුදෝ සභාවේ නීති දාලා තියෙනවා. එතකොට බැරි වෙලාවත් ජේසු ආවතින් එම මේ නීති ඔක්කොම දාන මිනිසුන්ව අල්ලලා හිර කරයි ගහලා පන්නයි කියලා. නමුත් ආදර සහෝදර සහෝදරනි මේ නීති යහපත් නීති ජේසුම කියලා තියෙනවා. සමහර වෙලාවට සමහර තැන්වලදී සුදෝ සභාවේ ගැන්වීමේ එහෙමයි. සුදෝ සභාවට ක්‍රමයෙන් එක එක කාලවලදී එක එක ස්ථානවලදී එක එක පුද්ගලයින්ට දෙවියන් වහන්සේගේ සුදහත් දැනන් වහන්සේගේ අනාවරණ ලැබෙනවා.
එතකොට සමහර විට ඒ නීති රීති සංශෝධනය කරනවා කර යුතු දේවල් සමහර විට අලුතෙන් එකතු කරනවා තිබෙන්නා වූ පිළිවෙලක් නැති දේවල් කපා හරිනවා මේ වගේ දේවල් සුද්ධ ස්වභාවයෙන් මේ අවුරුදු 2000 ගාන තුලම සිද්ධ වුණා එතකොට කෙනෙක්ට තියෙන්න පුළුවන් අදහසක් එහෙම නැත්නම් පරීක්ෂාවක් එන්නට පුළුවන් දැන් මේ තියෙනා වූ නීතිය ජේසු සත පහකට ගණන් ගත්තේ නැහැ එනිසා සත පහකට ගණන් ගත්තේ නැහැ තමයි ඒක නමුත් අවශ්‍යතාවය අනුව අවශ්‍යතාවයේ තිබුණේ මේ නීතියට වඩා අර මිනිස්සුන්ගේ බඩගින්න නිවීම ඒක තමයි ආදර සහෝදර සහෝදරින් වැදගත් වෙන්නේ අද පළවෙනි කියවීමෙන් හෙබ්‍රෙව් ලිපියේ ප්‍රකාශ කරෙත් ඒක දෙවියන් වහන්සේට අපිට සම්බන්ධ වෙන්න තියෙනා ප්‍රධානම මාර්ගය තමයි අනිත් අයගේ අවශ්‍යතාවයට ඉදිරිපත් වීම අනිත් අය වෙනුවෙන් තමාගේ තියෙනා වූ වැඩිපුර දේවල් යොදා ගන්න ඕනේ එතකොට ඒක කාලය වෙන්නට පුළුවන් ඒක ශ්‍රමය වෙන්නට පුළුවන් ඒක අපගේ මුදල් වෙන්නට පුළුවන් වෙනත් දෙයක් වෙන්නට පුළුවන් අපේ දැනුම වෙන්නට පුළුවන් ඒක යොදාගෙන අනිත් මිනිස්සුව ගොඩ ගන්නට උත්සාහ කිරීම තුළින් තමයි දේව වරප්‍රසාදය ඇති වෙන්නේ ඒ වගේම තමයි පාපයට වන්දි වශයෙන් දෙවියන් වහන්සේගේ අනුකම්පාව අපට ඇති කරගන්නට පුළුවන් එතකොට ආදර සහෝදර සහෝදරිනී අපි ගොඩාක් වෙලාවට කතෝලිකයින් වශයෙන් හිතාගෙන ඉන්නෝ දෙවියන් වහන්සේගෙන් සමාව ගන්නට පාපොච්චාරණය කරපොම හරි කියලා. ඒක හරියන්නේ නැහැ ආදර සහෝදර සහෝදරිනී. නමුත් පාපොච්චාරණයේදී අප කළා වූ පාපවලට අගතියටපත් වෙච්ච මිනිස්සෙයින්ද වන්දියක් ගෙවන්න ඕනේ. ඒ වන්දිය නොගෙවා පාපොච්චාරණය නිකන් වචනයෙන් විතරක් කරලා ඉවරලා ක්‍රියාවෙන් විතරක් කරලා හරියන්නේ නැහැ. පාපොච්චාරණයේ අංග සම්පූර්ණ වෙන්න නම් අගතියටපත් වෙච්ච මිනිසයාට වන්දිය ගෙවලා තමයි මේ පිළිවෙත් පාපොච්චාරණයට සම්බන්ධ වෙන්න ඕනේ. ඒක කරන්නේ නැතුව කවදාවත් පාපවලට සමාව හම්බ වෙන්නේ නැහැ ආදර සහෝදර සම. එනිසා විශේෂයෙන්ම අපි ඇහුම් කන් දෙන සුදු පේදුරුතුමා ලිව්ව ලිපියක් තියෙනවා. ඒකේ කතා කරලා තියෙනවා ගෙදර ස්වාමි පුරුෂයාට, ගෙදර භාර්යාවට, ගෙදර දරුවන්ට. විශේෂයෙන්ම ස්වාමි පුරුෂයින්ට කතා කරලා දෙවියන් වහන්සේ මතක් කරලා දෙනවා මේ සුදු පේදුරුතුමා මාර්ගයෙන් ඔබගේ ගෙදර ඔබ තමයි අධිපතියා. අධිපතියා කියන්නේ බලලත් නිලධාරියා නෙමෙයි. නමුත් මේ ගෙදර බලා ගන්න ඕනේ, මේ ගෙදර බිරිඳට ආදරය කරන්න ඕනේ, පෝෂණය දෙන්න ඕනේ, රැකවරණය දෙන්න ඕනේ, ඒ වගේම මේ ඉදිරියට අරගෙන යන්න ඕනේ මේ පවුල ඔබ තමයි. ඒ වගේම තමයි ඔබ බිරිඳට වැඩිය බලවත් පුද්ගලෙක්. ඒක සුදු සුවිශේෂ සුදු බයිබලේ ලියවිලා තියෙන සුදු පේදුරුතුමා කියනවා දුබල පාර්ශ්වයේ වැවින් බිරිඳට කියනවා දුබල ඔබ දුබලයි. ස්වාමි පුරුෂයා ප්‍රබලයි. එනිසා ස්වාමි පුරුෂයාට සුදු පේදුරුතුමා කියනවා ගෙදර බලා ගන්න ඕනේ. ඔබ දරුවන්ව ආරක්ෂා කරන්න ඕනේ, බිරිඳව ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ගෙදර පිරිසව අරගෙන ඉස්සරහට යන්න ඕනේ. හැමදාම එකම තැන පල් වෙන්නට හරියන්නේ නැහැ. දේව වරප්‍රසාදය තුල ඒ වගේම තමයි මේ කටයුත්ත කරන්න සුදව සභාව මාර්ගයෙන් විවිධාකාර නීති රීති දාලා තියෙනවා. දැන් අපිට සාමාන්‍ය නීතියක් තියෙනවා. අපේ කතෝලික කෙනෙක් අද මේ මේ බැලුවොතින් එහෙම සුදු මතයතුමාගේ සුවිශේෂයේ අන්තිම පරිච්ඡේදය 28 වෙනි පරිච්ඡේදය අන්තිම වගන්ති 18 19 20 වගේ වගන්ති බැලුවොතින් එහෙම මේකේ ජේසු කියනවා උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙන්නට ඉස්සෙල්ලා මම ඔබව ආශිර්වාද කරනවා, ඔබට බලය පවරනවා, ඔබට හැකියාව දෙනවා අනිත් මිනිස්සු අතර සැරිසරන්නට, අනිත් මිනිස්සු අතර නොනැසී ඉන්නට හැකියාව ශක්තිය දෙනවා. ඒ වගේම තමයි ඔබට ප්‍රාතිහාර්ය කිරීමේ හැකියාව දානය කරලා ඉවරලා අනින් මිනිසුන්ට ඔබ කරන දේවල්, ඔබ කරන යහපත් දේවල් ඔබ දෙවියන් වහන්සේ තුලයි කරන්නේ කියන එක අනින් මිනිසුන්ට ප්‍රකාශ වෙන්නට ඉඩ කඩ සලසලා තියෙනවා. ඔබ වහක් බිව්වත්, සර්පෙක් අතින් ඇල්ලුවත්, ඒ වගේ අනතුරුදායක වැඩක් වුණත් දෙවියන් වහන්සේගේ රැකවරණේ බේරුම ඔබට ලැබෙනවායි කියන එක මම බය නැතුව ප්‍රකාශ කරනවායි කියලා තමයි ජේසු ස්වර්ගාරෝහණය වුණේ. ඒ නිසා අපි පිතා පුත්‍රයා සුදහත්මයන් වහන්සේගේ නාමෙන් අපේ ජනතාව ජේසුගේ රැළ දෙවියන් වහන්සේගේ රැළ වැඩි කිරීමේ කටයුත්ත කරන්නේ. පවුලක එතකොට කරෙන්න ඕනේ ඒකයි. එතකොට ආදර සහෝදර සහෝදරනි එහෙම නීති රීති පද්ධතියක් දාලා තියෙනවා. අපේ දරුවන් අපි ක්‍රිස්තියානි කරලා යහපත් මාර්ගයේ යොමු කරන්නයි කියලා තියෙනවා. අපේ කතෝලික කෙනෙක්
පල්ලියෙන් කසාද බඳින්නයි කියලා තියෙන. ඔහේ නිකන් මේ ඌර බල්ල වගේ තැන් තැන් වලින් අහුවෙච්ච විදියට අයව අරගෙන ඇවිල්ලා ඉවරලා ඒගොල්ලෝ එක්ක ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ. සුදෝ කතෝලික සභාවේ නීති අනුව ගොඩක් දෙනෙක් එහෙම දැන් කතෝලික නීති අනුව විවාහ වෙන්න යන්නේ පල්ලිය බඳින්න හදන්නේ අනිත් අයට පොඩි සෝබනයක් පෙන්වන්න හින්න තමයි. අපේ චර්ච් මැරේජ් එක ලස්සනට ගන්න ඕනේ කියලා ලොකු දේවල් කරනවා. එතකොට ආදර සහෝදර සහෝදරයනි සල්ලි තිබුණත් නැතත් ඒ නීතිය වෙනස් වෙන්නේ නැහැ. සල්ලි තියෙන මිනිහෙකුට එක නීතියකුයි සල්ලි නැති මිනිස්සෙකුට එක නීතියකුයි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කතෝලික කෙනෙක් ප්‍රසාද බඳින්න ඕනේ කියලා නීතියක් තියෙනවා. දරුවන්ව ක්‍රිස්තියානි කරන්න වගේ. එතකොට අපේ රටේ ජනතාව වැඩිපුර අන්‍යාගමිකයෝ ඉන්නේ කතෝලික අය පොඩ්ඩයි ඉන්නේ. එතකොට ඒ නීතියම තව පොඩ්ඩක් ලිහිල් කරලා අපිට දීලා තියෙනවා. බැරි වෙලාවත් කතෝලික නොවන කෙනෙක්ව කසාද බඳිනවනම් අනිවාර්යයෙන්ම ඒ මිනිස්සයා සුදු වූ ස්වභාවයෙන් අනුමැතිය අරගෙන විසුණාංශයට ලියලා ඒ මිනිස්සයාගෙන් අවසරය ගන්න ඕනේ. කතෝලික කෙනා අස්සම් කරලා අවසරය ගන්න ඕනේ. මක්ට හම්බ වෙන දරුවන්ව මම ක්‍රිස්තියානි කරන්න අයිතිවාසිකමක් තියෙන එකට ඉඩ දෙන්න ඕනේ කියලා. ඒ වගේම තමයි මට අයිතිවාසිකමක් තියෙනවා. මම බැඳී ඉන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ මගේ ආගමික කටයුතු හොඳින් කරගන්නට පුළුවන්කම්. මේ සඳහා අස්සම් කරලා තමයි ගන්නෙ. එතකොට ආදර සහෝදර සහෝදරිනී ඒ වගේම තමයි මිශ්‍ර විවාහය කොච්චර අස්සම් කරලා ගත්තත් කතෝලික කෙනෙක් කතෝලික නොවන කෙනෙක්ව කසාද බඳිද්දි ඒක සක්‍රමේන්තුවක් වෙන්නේ නැහැ. අපි සමහර අය හිතේ තියාගෙන ඉන්න පොහොසත් කෙනෙක් එහෙම බඳිද්දි ඒක සක්‍රමේන්තුවක් වෙනවා. දුප්පත් මිනිස්සෙක් එහෙම බඳිද්දි ඒක සක්‍රමේන්තුවක් වෙන්නේ නැහැ. එහෙම නැහැ. දුප්පත් මිනිස්සයත් පොහොසත් මිනිස්සයත් කාට වුණත් ලොකු කුඩා හැම කෙනෙකුටම සුදෝ ස්වභාවයේ නීති එකයි. එනිසා ඒ තුලින් තමයි දෙවියන් වහන්සේව දකින්නට පුළුවන් වෙන්නේ. නැත්තම් නීතිය පැත්තකට දාලා මම මේ පොඩි උදාහරණ දෙයක් කිව්වේ. නීතිය පැත්තකට දාලා මිනිස්සුන්ට කැමති දේවල් සුදු සභාව කරගන්න ඉඩ දුන්නා නම් එහෙම කවදාවත් වෙන්නේ නැහැ. හැබැයි ජේසු මේ ගොඩක් දෙනෙක් කියන්නේ ජේසුත් ඕන තරම් කරා කඩාගෙන කෑවා ජේසු මේ කතන්දර කියලා දුන්නා අනිත් අයට. සුද්ධ වූ ස්වභාවයෙන් එහෙම නැත්නම් ජුදා නීතියෙන් දාලා තිබිච්ච දේවල් ඔක්කොම කැන්සල් කරලා දැම්මයි කියන්නේ. එතකොට නීතියක් නැති ඔහෙ ඌර බල්ල වගේ හැසිරීම නෙමෙයි මෙතන මේ සුදු ලියවිල්ල පෙන්නුම් කර දෙන්න හදන්නේ. එතකොට ආදර සහෝදර සහෝදරිනී gedara ස්වාමි පුරුෂයාට සුද්ධ වූ ස්වභාවයෙන් නීතියක් තියෙන එක තමයි පේදුරුතුමා කියන්නේ. මේ gedara ඉන්න බහරයාවට ආදරය කරන්න ඕන, රැක බලා ගන්න ඕනේ, එයාව පෝෂණය කරන්න ඕනේ, එයාට හම්බ වෙන දරුවන්ව බලා ගන්න ඕනේ, ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ, ඒගොල්ලන්ව කතෝලික කරලා ඉවරලා ඒගොල්ලන්ට මේ මඟ පෙන්වන්න ඕනේ, ධර්මානුකූලව ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍ය ශක්තිය දෙන්න ඕනේ බිරිඳත් එක්ක අහුවෙලා. ඒ වගේම තමයි වැඩිපුරම ඔබගේ ආදරය බලාපොරොත්තු වෙන්නේ, ඔබගේ රැකවරණය බලාපොරොත්තු වෙන්නේ, ඔබ ආදරය කරේ නැත්තම්, ඔබ පෝෂණය කරේ නැත්තම්, ඔබ රැකවල් කරේ නැත්තම් ඇය අනාථ වෙනවා, යන්නේ නම් නැතු යනවා. ඒ නිසා ඒ වගකීම ඔබට තියෙනවා. සුදු ස්වභාවයෙන් මේ නීතිය දීලා තියෙනවා. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරිනී බිරිඳට කියනවා සුදු පේදුරුතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මේ තුන්වෙනි පරිච්ඡේදයේ පේදුරු ලිපියේ පෙන්නුම් කර දෙනවා භාර්යාවනි ඔබගේ ස්වාමි පුරුෂයාට යටත් වෙන්න. එතකොට අනිවාර්යෙන්ම එතන පෙන්නුම් කරන් දෙන්නේ ඔබව පාලනය කරන කඩුව තුවක්කුව අරගෙන ඉවරලා ඔබට නීති රීති දාලා පාලනය කරන පාලකෙක් නෙමෙයි. අනිවාර්යෙන්ම අතන පෙන්නුම් කරලා දෙන ඔබට වැඩිය කරන්න පුළුවන් දේවල් නැහැ. ඔබ එක මේ එක පාරක් බණිද්දී අර මිනිස්සයාට ඕන තරම් බණින්නද පුළුවන්. ඔබට තරම් ඒ මනුස්සයා මේ ඔබට ගහ ගන්නට පුළුවන් කමන්නේ ඊට වැඩිය ඔබට අර ස්වාමි පුරුෂයාට හයිය හත්තිය තියෙන යන්න පුළුවන් තැන් තියෙන ආශ්‍රය කරන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා ඒව කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඒ නිසා ඔබ ස්වාමි පුරුෂයාට තැන දීලා ඔහුගේ ආදරය දිනා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබගේ ඇඳුම් විලාසිතාවලින්ට වඩා
ඔබගේ නිර්මල හැසිරීම තුලින් ඒ ස්වාමි පුරුෂයාව දිනා ගන්නට ඔබ උත්සාහ කරන්න ඕනේ. දැන් ඒකේ ඒක වෙන්නේ නැහැ ආදර සහෝදර සහෝදරනි. බහුල තුල ගොඩාක් වෙලාවට ඇඳුම් විලාසිතා විවිධාකාර චෝක් බෝක් දාලා ඉවරලා තමයි අනිත් ලෝකයේම සමහර විට ස්වාමි පුරුෂයාව නෙමෙයි එහෙම දිනන්න උත්සාහ කරන්නේ මුළු ලෝකේ මේ මේ ඇටෙන්ෂන් එක එහෙම නැත්තම් ආකර්ෂණය ගන්නට උත්සාහ කරන්නේ. එතකොට එතන පවුල තුල තිබෙන්නා වූ යහපත්කම පවුල තුල තිබෙන්නා වූ සබැදියාව පවුල තුල තිබෙන්නා වූ අන්‍යෝන්‍ය එකමුතුකම ගිලිහිලා යනවා. මොකද භාර්යාව උත්සාහ කරන්නේ ලෝකේ දිනා ගන්න, ස්වාමි පුරුෂයා උත්සාහ කරන්නේ ලෝකේ දිනා ගන්න. ඒක නෙමෙයි ඉස්සෙල්ලාම අපි අපගේ අසල්වැසියාව දිනා ගන්න ඕනේ. මගේ අසල්වැසියා ප්‍රධාන ස්වාමි පුරුෂයාගේ බිරිඳ. බිරිඳගේ ප්‍රධාන මාසල් වැසියා මේ ස්වාමි පුරුෂයා, ඒ වගේම දරුවෝ දෙමව්පියෝ, ඒ අය එක්ක සම්බන්ධතාවයක් ඇති කරගත්තේ නැත්නම් ලෝකෙම දිනන්න උත්සාහ කරාට අතන අන්තිමට අසමත් වෙලා තමයි පස්ස බලන්නේ. ගොඩාක් වෙලා තියෙන එකයි ආදර සහෝදර සහෝදරනි. දැන් බලන්න, දැන් ගෙදර ඉන්න බල්ලා, දැන් මංගාව හිටියා අපූරු බල්ලෙක්. ඌ ලස්සන හින්දා, හොඳ වර්ගයකින් හින්දා නෙමෙයි ඌට ආදරේ වෙලා තියෙන්නේ. මම මේ බල්ලා පුදුමාකාර විදියට මට ආදරේ කරන. ඔහු දන්නවා මේ ගැහණු සතෙක්, ඇය දන්නවා මේ තමයි මගේ ස්වාමියා කියලා. මේ හාම් පුතා මෙයා. කොච්චර අනිත් අය කණ්ඩ දුන්නත් වැඩක් නැහැ. මම තමයි හාම් පුතා කියන එක දන්නවා. ඒ වගේම තමයි මට මොනවා හරි ප්‍රශ්නයක් තරහ ගිහිල්ලා එහෙම නැත්නම් නොසන්සුන් වෙලා මනස අවුල් වෙලා වෙනත් මොනවා හරි ඔළුව විකාර වෙලා ආපු ගමන්ම මෙයාගේ කූඩුව ගාවට ගිය ගමන් මාව සන්සුන් වෙනවා, සම්පූර්ණව සන්සුන් වෙනවා. දේව වරප්‍රසාදයක් ඒක විශාල. හැබැයි අපිට හරිනම් ඔය බල්ලෙක් දිහා බලලෙවරලා සන්සුන්තාවේ නෙමෙයි ගෙදර ඉන්න දෙමව්පියන්ට ගන්නට වෙන්නේ. ඊට වැඩිය දරුවෝ ඉන්නවා දෙමව්පියන්ට. එතකොට ඒ දරුවන් දිහා බලලා දෙමව්පියෝ සන්තෝෂ වෙන්න ඕනේ ගෙදර ආපු ගමම. නමුත් දැන් ඉන්න දරුවෝ දිහා බලලා දැන් ඉන්න දෙමව්පියන්ට සන්තෝෂ වෙන්න පුළුවන් කමක් නැහැ. ගෙදර නිවිලා ඉන්නා වූ තාත්තා ගෙදර දරුවා දිහා බලපු ගමම, ගෙදර භාර්යාව දිහා බලපු ගමම, ගෙදරට ගොඩ වෙන්නා වූ නිවිලා ගොඩ වෙන්නා වූ තාත්තාවගේ තරහව ඇවිස්සෙනවා. මොකද මේගොල්ලෝ කරන වැඩ නිසා. ඒ වගේම තමයි ආදරයක් කරුණාවක් කියන දෙයක් නැහැ. ඒ වගේම තමයි සමහර ළමයි හිතේ තියාගෙන ඉන්නේ අපේ තාත්තයි අම්මයි එක්කහු වෙලා අපි මැව්වනම් අපි මේ 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 ලෝකෙට බෙහි කරා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ යුතුකමක් තියෙනවා, පැහැදිලි යුතුකමක් තියෙනවා අපි ඉල්ලන දේවල් දෙන්න. අපිට කණ්ඩ බොණ්ඩ දේවල් විතරක් නෙමෙයි අපි ඉල්ලන දේවල්, අපිට ගැළපුණක් නැතත් අපි ඉල්ලනා වූ දේවල් අපිට අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ කියන ඒ වගේ හැඟීම් තමයි දැන් දරුවෝ ගාව ඉන්නේ. ඉතින් කොහොමද බල්ලෙක් ගාවට ගිහිල්ලා බල්ලෙක් දිහා බලලා ඌ වලිගවනද්දි ඌ කන් දෙක පිටිපස්සට දාගෙන ලස්සන හිනා වෙද්දි ඇතුළාන්තයෙන් නැතිවෙන්නා වූ සැහැල්ලුව මේ අපේ කතා කරන්න පුළුවන්, ආදරේ කරන්න පුළුවන්, ආදරේ මම ඔයාට කියලා කියන්නට පුළුවන් මේ දරුවන්ගෙන් අපිට එන්නේ නැහැ. දැන් ගොඩක් දෙමව්පියන්ට එහෙමයි ආදර සමුද්‍ර සමුද්‍ර. එතකොට කතා කරලා කියන්නට පුළුවන් දේ අර බල්ලට කියන්න බැරි වුණාට ඔහු කියනවා, ළමයට කියන්න පුළුවන් වුණාට ඒ ළමයා කවදාවත් කියන්නේ නැහැ. ඒක තමයි ගොඩක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරින් දැන් බලන්න ගෙදරක ස්වාමි පුරුෂයාව හැම වෙලාවෙම දැන් අවුල් වෙලා තියෙන්නේ උගයි. එතකොට අතන පෙන්නුම් කර දුනානේ ස්වාමි පුරුෂයාට ගොඩක් දේවල් කරන්නට පුළුවන්. භාර්යාවට කරන්න පුළුවන් දේවල් ටිකයි. නමුත් කරන්නට පුළුවන් දේවල් ටිකක් තියාගෙන ඇය ස්වාමි පුරුෂයාව යටත් කරගන්න හදනවා. ඒ මනුස්සයාව සමහර විට තරහ උස්සන වෙන වෙන කාන්තාවන්ව ජෝඩු කරලා. ජෝඩු කරලා කාන්තාවන් තරහ ගියාම ඒ මනුස්සයා ඊට පස්සේ ඉස්සෙල්ල කරේ නැතත් පස්සේ ඊට පස්සේ පටන් ගන්නවා කරන්න. ඊට පස්සේ චෝදනා කරනවා මෙන්න මේකයි තමුස කරන්න කියලා. එතකොට ඒ නිසා ඔබගේ විවාහ ජීවිතය ආරක්ෂා කරන්න පළමුවෙන්ම ස්වාමි පුරුෂයෙක් වශයෙන් ඔබ කළ යුතු කතන්දරේ තමයි නීති රීති වලට වඩා පළමුවෙනි දේ තමයි භාර්යාව සහ දරුවන්ට ඉතාමත් ආදරය කිරීම. ඔබ තමයි ශක්තිමත් කෙනා, ඒ නිසා ඒ ආදරණීය භාවය දෙන්න ඕනේ. ඒ වගේම තමයි දෙවෙනි එක භාර්යාවක් විදියට ඔහුට වෙන අයව ජෝඩු කිරීමට වඩා ඔබගේ ආදරණීය භාවය,
obagi recovery, obagi sansunkam, obagi sarala bhavaya tula obata obagi me ohuta obagi aadaraya dakinna denna. Edakota kavadavan me paul jeevithawala avul wenne ne. Enisa aadara sahodara sahodarin maadara daruwani deviyan wahanse obata vividakara neethi reethi daano. Dan paul wala ammala hasirenne baharyawan hasirenne neethi nathiwa. Swami purushaya hasirenne තාත්තලා හැසිරෙන්නේ නීති නැතිව දරුව හැසිරෙන්න බලන්නේ නීති නැතිව දෙමව්පියෝ හැසිරෙන්න හදන්නේ නීති නැතුව මොකද අන්න අරක පෙන්ණුම් කර දෙනවා ජේසුටත් නීති තිබුණේ නැහැ ජේසුත් නීති කඩලා තමයි ජීවත් වුනේ එනිසා අපිටත් නීති ඕනේ නැහැ එහෙම හරියන්නේ නැහැ සුදුව සභාව දාලා තියෙනා වූ නීති දැන් ජේසු ආවතින් එමු ඔය මිනිසුන් නීති රීති අනුව ජීවත් වෙන ආකාරය කොහොමද කියලා පැහැදිලිව පෙන්ණුම් කරයි අපගේ රටට මේ මහා විනාශයක් වෙලා තියෙන එකයි ආදර සහෝදර සහෝදර දැන් බලන්න මේ මේ රට තුල ඇති වෙලා තියෙනා උදේ නැති දෙයක් මේ ඇති දේ නැති කරන්නට උත්සාහ කරනවා කටින් කටින් දේවල් ප්‍රචාරය කරලා එනිසා අපිට ඔහෙ ඉන්නට වෙලා තියෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඒ වගේම තමයි අපි දැක්ක ආදර සහෝදර සහෝදරීනි මේ පාස්ක ප්‍රහාරයට වන්දි ගෙවන්නයි කියලා දුන්නා. එතකොට අපි දැක්ක මේ ඒවට කියනවා එක එක ලොකු මාධ්‍ය ප්‍රකාශකයෝ කියනවා ඔන්න අපි දැන් පාස්ක ප්‍රහාරයේ චූදිතයන් අල්ලලා දුන්නා. මේක මේ චූදිතයන් අල්ලලා දීමක් නෙමෙයි. චූදිතයන් වෙනම ඉන්නේ නැද්දි ඒ මිනිසු කරන්න හදපු දේ වළක්වන්නේ නැතුව නොදැන වගේ හිටියයි කියන්නේ ඒ වැරද්දයි මේ කට්ටිය කරේ. එනිසා තමයි ඒගොල්ලන්ට දඩ මුදල් ගෙවන්නයි කියලා වන්දි ගෙවන්නයි කියලා දීලා තියෙන්නේ. එතකොට වෙනම ඉන්න චූදිතයෝ. එනිසා මේ චූදිතෙන්මයි මේක වළක්වා ගන්න ඉඩ ප්‍රස්තාවතියේදී වළක්වා නොගෙන සිටි අයයි අතර එක්කහු කරලා ඉවරලා මේගොල්ලන්ව චූදිතයන් කරන්න එහෙම ඉඩ දෙන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ආදර සහෝදර සහෝදරනි සුදෝ සභාව පැහැදිලිව ඊළඟට ඉල්ලන්නා වූ දේ තමයි ඇත්තටම මේ කතන්දරේ කවුද සැලසුම් කරේ මේක සැලසුම් කරපු එකක් කියන දේ ඒගොල්ලොම කියනවා එහෙනම් සැලසුම් කරේ කවුද සැලැස්මට කොහොමද කරේ ඒකට සම්බන්ධ වුණ පුද්ගලයෝ කවුද මේකත් පැහැදිලි කරලා දෙන්න ඕනේ ඉතින් ඒක තමයි අපේ අගරදුගුරුතුමා පැහැදිලිව ඉල්ලා සිටින්නේ අන්න ඒක එනිසා අතර සහෝදර සහෝදරියනි ඔන්න ඔය කාරණා ටික දැන් නීතියක් නැතුව කරන්නට ගියාම තමයි ඔය සියල්ලම වෙන්නේ එනිසා ශුද්ධ වූ ස්වභාව සහ නීති අතර සම්බන්ධතාවය නීතිය සහ දෙවියන් අතර සම්බන්ධතාවයට තිබෙන්නා වූ අද දින ලියකියවිලි අද ශුද්ධ ලියවිලි තුලින් දෙන්නා වූ පණිවුඩය පැහැදිලිව ප්‍රඥාවන්තව ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළ පවුල තුලත් සභාව තුලත් සමාජය තුලත් රටක් තුලත් අපිට යහපත උදා කරගන්නට පුළුවන් ඒ තුලින් දෙවියන් හා සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියන පණිවුඩය තමයි අද අපිට ලබා දෙන්නේ. ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය ඔබගේ මහත් දයාවෙන් අප ලබා ගත් හින්ද පොළවේ සරුසාරයෙන් හා මිනිසන්ගේ ශ්‍රමෙන් හා සෑදුණු හින්ද අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වනින්ද වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදිරස ඔබගේ මහත් දයාවෙන් අප ලබා ගත් හින්ද මිදිවිලේ ඵලදාමෙන් සහ මිනිසන්ගේ ශ්‍රමෙන් හා සෑදුණු හින්ද අප සඳහා ආත්මික පාණේ බවට පත්වන ඉඳ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ ආගය සියලු බලති දෙවි පියාණන් ඉදිරියේ ප්‍රසන්න වන පිණිස අපි ආඥා කරමු ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට රත්මන් වහන්සේගේ මුළු සුදෝ සභාවට ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා අපි ආඥා කරමු සදාතන දිවි ස්වාමිනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ දිව්‍යමය ආගයේ සමරුව වන මේ පරිශුද්ධ පිළිවෙත අපගේ ගැළවීමේ මහා සලකුණ බව අපි විශ්වාස කරමු. එහෙන් එම දිව්‍ය අභිරහසේ නිතර යෝග්‍ය පරිදි සහභාගී වීමට අපට වරම් දානය කරන ලෙස අවනතව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. මේ කිදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග දවනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටින්න. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කියමු. ඒ යෝග්‍ය උදය උද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තන්හිද
apa obahan seita tuti pudakiri me sabein me yogya yutiya sadharne kalaveema daike apage prasansa wenna obahansege mahimeeta wenasak nowanne obata prasansa kirimata apata waram labenne da obahansegen me apage tuti pidima obahanseti taama alpa deyak kuwat apage swamin wana jesus christus wahanse magin apata obahansege deemana labenne unwahanse magin ahasada polowada suraduta samuhyaada Vohan se renitra gaina tuti ghiye tapidume se ekvemu. Shui shuddhe. Shui shuddhe. Lokagadev swamin vahan se shui shuddhe. Ahasa parat vahan se ge maimi peritibe. Swarge jasi viva. Swamin vahan se ge naamit vadita tuanu bhagyavate. Swarge jasi viva. Ese swamin ubas savin ma shui shuddhe. Selu shui shuddha thave ulpada vohan se me. Eina bhagi atmyanange anubhaven me panduru parishuddhat karanamen avantavayada sitimu apese adunuye me panduru apudesa bhagi swamin vana jesus christus vahansege sri shariryat sri rudriyat bavada patpanu sandahaya unvanse duk sahita maraneta siya kematten taman pavara denu labimata pera pooperegena tutipuda e kada mesey kiyamin siya sravakayanta dunseka oba sema meyin gena anubhava karan Sabavinma me obaudesa pavara denu labana mage sharirayai mage swamini mage deviyani ratri bhojane velandu pasuwa unwahanse sema kusala anadragena navata tutipuda mese kiyamin siya sravakayanta dunseka oba sema meyin gena paane karana Sabavinma me abhinava uda ananta uda givusume mage rudra kusalanai paukamava sada oba udesada silu manushyan udesada me vagrunu labanne ma sihikirima pinisa me sindu karanna mage swamini mage deviyani අපි විශ්වාස කරන අභිදහස මෙසේ ප්‍රකාශ කර සිටිමු ස්වාමිනී වහන්සේ උත්තුසේක ස්වාමිනී වහන්සේ උත්තානුසේක ස්වාමිනී වහන්සේ නැවත වඩිනසේක එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණය දුතානේද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු ඔබ හැමෝයේ සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ ඔබ සැම දෙනම සුදාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු ස්වාමිනී මුළුලෙහි පැතිර පවත්නා වූ වහන්සේගේ සුදු වූ ස්වභාව සිහිපත් කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති විසුද්ධෝත්තම පියානන්ද මල්කම් රංජිත් නැමැති අපරාධ ගුරුතුමන්ද සහායක රද ගුරුතුමන්ලා සකල පූජක පිරිසද සමග එම ස්වභාව දයා ගුණෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව අපතේ නැසී ගියා වූ සීල දිනාව සිහිපත් කරගෙන ඔවුන් වෙනුවෙන් සුළු මොහොතක් නිශ්ශබ්ද වී යාඥා කරමු. ස්වාමිනී උත්තානේ බලාපොරොත්තු ඇතුව මිය ගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණානේ කුසියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත් මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් කැඳවා ගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදෝ ජුසේ තුමන්ද සුදෝ ජුසේ වාස් මුනිතුමන්ද සුදෝ අන්තෝනි මුනිතුමන්ද අනිකුත් සියලු සුද්ධවන්තයන් හා අපෝස්තුලවරුන්ද සමග අප දෙක්පි සදාතන ජීවිතය සඳහා නැවත නැගිටින්න දවසම සුදුස්සන් කළ මැනව තවද උන් හා සමග වහන්සේට ප්‍රසංසා කරන්නටද වහන්සේගේ මහිමේ වර්ණනා කරන්නටද වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි සුදහත් බණන් හා සමග එක්ව වැඩවසන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා ආමෙන් ගැලවීම දායක කනපනතින් ප්‍රගුණ වී ඒ උපදේශයෙන් පුහුණු වී අපි මෙසේ ආඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙමෙලෙදී වේවා අපගේ දිනදා භෝජන අද අපට දාණය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන්
අපගේ වැරදි ප්‍රමා කරන මැනව මග්නිසාදයට ප්‍රාජ්‍යද බලයේද මහීමේද සදාතම වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමේ සුඛිය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදහට වැඩ සිටින සේක රජකම් කරන සේක ආමෙන් ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා සමගෙම සාමය බෙදා ගනිමු ඔබ සැමට සාමය වේවා ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට කරුණා කළ මැනව ලොවේ පව් හරින දේවාජ බාලකයන්නි අපට සාමය දුන මැනව මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයේ කැඳවීමලත් අපි සැමදෙන භාග්‍යවන්තය වන්නෙමු ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවේමි ඒත් වචනය පවණ වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේ ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන් අපි ආඥා කරමු ස්වර්ගීය පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමය ඔබගේ සුදහත්මයන් මගින් අප හදවත් තුළ වගරුවාලුව මැනව එකම පූපයට පංගුකාරුණු අපහට එක්සිත් වහා සාමේන්ද ඔබ වහන්සේට සේවය පුදන්නට අවශ්‍ය වරම් දුන මැනව මේකදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සියලු බලති දෙවි මහෝත්තමයාණෝ පියාණෝ පුත්‍රයාණෝ සුදහත්මයාණෝ අප සැම දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරනසේක්වා ආමෙන් යන්න ස්වාමින් වහන්සේ තුල සාමෙන් සහ ප්‍රීතියෙන් යන්න දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුටම කළවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ සාන්තුවේ නාමෙන් ආමෙන් ජේසු පීටයි ජේසු පීටයි ෆාදර්